වගේම අදත් අපි ඔබේ ආලින්දයට ආවා ඔබ බෙහෙවින්ම ප්‍රිය කරන මියුරු සර සංගීත චාරිකාව ආරම්භ කරන්නට. ඉතින් ආරාධනා කරනවා රැඳිලා ඉන්න අපිත් සමගම. අද මියුරු සර අපේ වැඩසටහන වෙනදට වඩා බොහොම විශේෂයි. ඊට හේතුව තමයි අද මියුරු සර මියුරු සොරෙන් සංගීතවත් කරන්නට අපිත් එක්ක අපේ මෙදිරියට එකතු වුණේ මියුරු සංගේ. ඉතින් ඔබව බොහොම ආදරෙන් අපේ මෙදිරියට පිළිගන්නවා. අයිබෝන් මියුරු. මියුරු සංගේ බොහොම අපූර්ව නම. ඇතරම කවුද මියුරු ඔබේ නම දැම්මේ? නම නම් අම්මා තමයි දාලා දෙන්නේ. අම්මත් ඒකාල සංගීත කටයුතු වල නිරත වෙලා ඉතින් තාමත් නිරත වෙනවා. ඒක නිසා තමයි ඉතින් අම්මා දාලා දෙන්නේ. ඒ කියන්නේ පවුලත් සංගීතයට සම්බන්ධයි. හොඳයි මියුරු. පාසල් ජීවිතය කියලා කියන්නේ අපේ ජීවිතේ බොහොම අපූර්ව කාලයක්නේ. අපි කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම ජීවිතේ ආපස්සට යන්නට අවස්ථාවක් හම්බුනොත් ඔබ කොහෙටද වැඩියෙන්ම යන්න කැමති කියලා අපි නිරන්තරයෙන්ම කියන්නේ පාසල් ජීවිතයට කියලා. එතකොට මියුරු ඔබේ සංගීත ගමනට පාසල් ජීවිතෙන් මොන වගේ අත්දැකීම්ද හම්බුනේ? පාසල් ජීවිතේ කිව්වොත් මම ඇත්තටම ගොඩක් සංගීතයට ආස කරා. නමුත් මම පාසල් කාලේ විෂයන් විදියට කරේ මේ මම ඇත්තටම ඕ ලෙවල් වලට කරේ ඩ්‍රාමා. ඊට පස්සේ ඒ ලෙවල් වලට වෙනම කලා විෂයන් කරේ. මම ඇත්තටම පාසලේ ඇතුලේ සංගීතය හැදෑරුවේ නැහැ. නමුත් මම එළිය වෙස්ටර්න් මියුසික් මම කරා. ඉතින් ඒ වුණාට අර මට තිබ්බ ගිටාර් ප්ලේ කරන්න තියෙන හැකියාවයි මේ ගායන හැකියාවයි එක්ක ඉතින් මට ගුරුවරු ගොඩක් ආදරය කරා. ඒක නිසා මට ගොඩක් අවස්ථාවන් ලබා දුන්නා ඉතින් මං හිටපු පාසල. කැමැත්තයි දක්ෂතාවයයි එක්ක ඉදිරියට ආවා. හොඳයි මියුරු, සරසවිය කියලා කියන්නේ ඇත්තටම අපේ කලා ජීවිතයට බොහොම අපූර්ව තෝතැන්නන්නේ. අපිට හොඳ අවස්ථාවක් හම් වෙනවා සරසවිය ජීවිතය තුළ අපේ අවස්ථාවන් අපේ හැකියාවන් උපනංව ගන්න. ඉතින් මියුරු කොහොමද සරසවිය තුළ ඔබේ කලා ජීවිතයට ලැබුණු අත්වල සහයෝගය? කැම්පස් එකට කියන්නේ ආපු මුල්ම සති දෙකේ අපිට තියෙනවානේ මේ සරසවියට උරුම කිරීමේ ඔරියන්ටේෂන් කියලා කියන්නේ. එතකොට ඒ දවස්වලදී තිබුණා අපේ මේ ඔය කලා එක එක හැකියාවන් තියෙන නර්තන ගායන හැකියාවන් තියෙන කට්ටිය එකතු කරලා ඒ සති දෙක අවසානයේ තියෙන මූරද කියලා උත්සවයක්. ඉතින් ඒකෙදි තමයි ගොඩක්ම මේ කට්ටිය මම අඳුරගත්තේ. මම ඒකටත් සහභාගී වුණා. ඉතින් අර ඒකෙන් ලොකු පිරිසක් මම අඳුරගත්තා. ඉතින් ඊට පස්සේ දිගටම මට එක එක ආරාධනා ලැබුණා. ඉතින් මේ මොකද මේ සරසවිය කියන්නේ පාසලටත් වඩා හැමදාම මාසෙකට දෙක තුනක් අනිවාර්යෙන්ම තියෙනවනේ උත්සව මොනවා හරි. ඉතින් එතකොට මට දිගටම සමහර වෙලාවට මේ අධ්‍යන කටයුතුටත් වඩා සංගීත වැඩවලට තමයි මට දායක වෙන්නේ. හොඳයි මෙරෝ. ඔබ බොහෝ නිර්මාණ කරලා තියෙනවනේ සංගීත ශිල්පයට අලුතෙන් නිර්මාණ දායාද කරලා තියෙනවා. එතකොට මියුරු අපි කැමති ඔබ ගායනා කරන ඔබගේ සිනහවින් කියලා ගීතයක්. ඒ ගීතයෙන් කොටසක් අපි ගායනා කරමුද? හරි. මම කොටසක් වාදනය කරලා දෙන්නම්. ගීතේ මියුරු විශේෂත්වයක් තියෙනවා නේද? මේ ගීතය ගායනා කරන්නේ ඔබ, ගීතේ පද රචනය කරන්නේ ඔබ, ඒ වගේම මේ ගීතේ සංගීතවත් කරන්නේත් ඔබ. මේ ගීතයත් එක්ක මට හිතෙන ඔබේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා කියලා. හැබැයි ඒ පෞද්ගලික අත්දැකීම මොකක්ද කියලා අපි දැන්ම අහන්නේ නැහැ. කෙටි විරාමයක් අරගෙන නැවතත් සම්බන්ධතාවය ලබා ගමු. මේ මියුරු සර සංගීත වැඩසටහන.
විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ විවුරු සර සොඳුරු සංගීත චාරිකාවත් එක්ක. අද අපිත් එක්ක අපේ කතා බහට එකතු වුණේ දක්ෂ ගායන ශිල්පී විවුරු සංගීත්. ඉතින් විවුරු, අපි නවත්තපු තැනින්ම කතා පටන් ගමුනේ. ඔබගේ සිනහවෙන් කියලා ඔබ බොහොම අපූර්ව ගීතයක් කරනවා. මේ ගීතය පද රචනය කරන්නේ ඔබ, සංගීතවත් කරන්නේ ඔබ, ඒ වගේම ගායනා කරන්නේ ඔබ. මේ ගීත නිර්මාණයම ඔබගේ පෞද්ගලික අත්දැකීමක්ද? පෞද්ගලික අත්දැකීමක්ද කියලා කියන්නත් බෑ ඉතින්. ඒක يعني ඒ වගේ අත්දැකීම් සාමාන්‍ය හැමෝටම තියෙනවා. ඊටත් වඩා මට ඕනේ උනේ අර ජනප්‍රිය සංස්කෘතිය කියලා දෙයක් තියෙනවානේ. ඇත්තටම දැන් මම කලිනුත් ගීත කීපයක් කරලා තියෙනවා. ඒ ගීත ඇත්තටම අර පොඩ්ඩක් ශාස්ත්‍රීය පැත්තටත් ටිකක් බර ඒ වගේ ගීත ටිකකුත් කරා. නමුත් අර මට ඕනේ වුණා පොඩ්ඩක් මේ කාලෙට යන ගීත කියලා තියෙන්නේ. කාලෙට කිව්වට මම එහෙම අර වෙළඳාමක් විදිහට කරන්නේ නැහැ. ලස්සන නිර්මාණාත්මක ඒ කාලෙටත් ගැළවෙන විදිහ ගීතයක් මට කරන්න උවමනා වුණා. මට ඉතින් අර යම් පද රචනා හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම එකතු කරලා ඉතින් මේ වැඩක් කරා ඉතින්. ඔබගේ පිළිතුරත් එක්ක මට තවත් ප්‍රශ්නයක් ඒත් එක මතු වුණා මිවුරු. දැන් සමහර පුද්ගලයන් ගීත වර්ගීකරණය කරනවා. ගීත වර්ගීකරණය කරන තරුණ ගීත, ප්‍රවීණ ගීත, නවීන ගීත විදිහට තවත් අය ගීත වර්ගීකරණය කරනවා සම්භාව්‍ය ගීත, සරල ගීත කියලා. ඇත්තටම ඔබ අනුගමනය කරන්නේ මොන වගේ ගීත සම්ප්‍රදායක්ද? ඇත්තට මෙහෙමයි, මම කලාවට ආදරය කරන කෙනෙක්. ඉතින් ඒක නිසා මම කවදාවත් අර වෙළඳාමක් විදිහට කලාව කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට ඕනේ හැම වෙලේම මගේ ගීතයක් කෙනෙක් අහනවා නම් එයාට ඒකෙන් මොකක්ම හරි හැඟීමක් මොනක් හරි يعني වෙන්න ඕනෙත් ඒකනේ අනිවාර්යෙන්ම. يعني සමහරව දැන් ඉන්නවා يعني වෙළඳාමක් විදිහට කරන අය يعني කිසිම හරයක් නැහැ. ඒකයි දැන් ওই වර්ගීකරණය වෙන්න ලොකුම හේතුවත් ඒකයි. ගීත දැන් අද කාලේ සමහරවට කිසිම අර්ථයක් නැති ගීත එනවා. ඉතින් අර මට ඕනේ හැම නෙමෙයි නිර්මාණාත්මක වැඩක් හැම වෙලේම එළියට දාන්න තමයි මටත් ඕනේ. ඒ කියන්නේ කලාව කියලා කියන්නේ මිවුරු පෞද්ගලික අත්දැකීමක් පොදු බවට පත් කිරීමක් නේ. හොඳයි, ඊළඟට මම ඔබෙන් අහන්න ඕන ප්‍රශ්නේ තමයි මිවුරු කාලීන ප්‍රශ්නයක් ගැන තමයි කතා කරන්නේ. ගොඩක් දෙනෙක් කියනවා ගීතයක් ජනප්‍රිය වෙන්න නම් රූප රචනාවක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා. ඇත්තටම ගීතයක් ජනප්‍රිය වෙන්න රූප රචනාවක් අත්‍යවශ්‍යම කියන මතයද ඔබ ඉන්නේ? මම නම් හිතන්නේ රූප රචනාවක් ඕනෙම නැහැ. ඒ කියන්නේ ඒක දැන් මේ කට්ටිය හදාගත්ත මතයක්. ඉතින් මොකද ඉස්සර එහෙම කොහොමත් තිබුණ නැහැ. සහ ඒකට එක හේතුවක් තමයි මේ තාක්ෂණය දියුණු වුණා මේ මෑත කාලේ ගොඩක්. ඉතින් ඉක්මනින් ඉතින් එතකොට ඔය සෝෂල් මීඩියා සාව එක එක Facebook, YouTube, දැන් TV අතරම බලන්නේ නැහැ ගොඩක් මේ තරුණ කට්ටිය නම් TV බලන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඉන්නේ YouTube, Facebook වල. ඉතින් අර එතකොට ඒගොල්ලෝ හැම වෙලේම ඉතින් මොනවා හරි වීඩියෝස් තමයි බලන්න මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒක ඒ හේතුත් එක්ක ආව ඒ වගේ රැල්ලක් ආවා. ඒ කියන්නේ වීඩියෝ එකක් ඕනේ අනිවාර්යයෙන්ම ගීතයකට කියලා. නමුත් ඉතින් මගේ මතේ නම් එහෙම අනිවාර්යයෙන්ම නැහැ කියන එක. රැල්ලට නොයන ගායකයෙක් හමු වීමත් සතුටක් මිරු. හොඳයි, ඔබත් එක්ක වැඩි කතා බහ කරනවට වඩා මම හිතනවා ඔබත් එක්ක ඔබේ ලස්සන හඬ අවදි කරොත් හොඳයි කියලා. ඒ නිසා මේ අවස්ථාව ඔබට ලබා දෙනවා අපේ හිතවතුන් වෙනුවෙන් සුන්දරු ගීතයක් ගායනා කරන්නට. හරි, මම තෝරගන්න කැමති ඔය සුසුම් බවන් කියන ගීතය. ඒක චාමර සුපිරිසිංහගේ ගීතයක්. අපි බොහොම ආදරය කරන ගීතයක්. Yeah.
වැඩක් මියුරු. ඔබේ කටහඬත් එක්ක නිකන් භාවනාවකට සමවැදෙනවා වගේ. හොඳයි මියුරු, මීළඟට මම ඔබෙන් අහන ප්‍රශ්නය තමයි වර්තමාන සංගීත ශාස්ත්‍රයේ පිළිබඳව ඔබ සෑහීමකටපත් වෙනවද? සෑහීමකටපත් වෙන්නේ නැතිනම් ඒ පිළිබඳව ඔබ මොන වගේ යෝජනාවක්ද කරන්නේ? ඉස්සෙල්ලම කියන්නම් මේ දැන් තියෙන தත්ත්වය ගැන පොඩ්ඩක්. يعني අතරම හොඳ නිර්මාණකරුවෝ ටිකක් ඉන්නවා. මොකද මේ මටත් හම්බෙලා දෙනවා දැන් ඔය සමාජ ජාලවලින් Facebook වගේ අපි අඳුරගෙන දිනන ඇත්තම මේ ලස්සන වැඩ කරනවා. නමුත් අර ඉදිරියට එන්න අමාරු තත්ත්වයක් තියෙනවා. මොකද අර දැන් මේ සංගීත ශාස්ත්‍රයේ වෙළඳාමක් කරගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා ඒ අතරේ. ඉතින් ඒගොල්ලෝ එක ටිකක් හැප්පෙන්න අමාරුයි. මොකද ඒගොල්ලෝ ඒක ටිකක් ප්‍රොපෝඩ කරනවා සහ අර සාමාන්‍ය දැන් ඇත්තම අපි වගේ මේ පොඩියට කරගන්න. නමුත් නිර්මාණශීලී කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වුණාට ඇත්තනම මේ ඒ වගේ කට්ටිය කවදාකම හරි ඒ ඉතින් අර කලාවට ආදරේ මිනිස්සු වරදින්නේ නැහැ ඉතින් ඒගොල්ලන්ට. හැංගිලා ඉන්නේ එළියට එනවා. අනිවාර්යෙන් කොහෙලි හරි අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් මේ ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තනම මේ වෘත්තිමය වෘත්තියක් විදිහට සංගීතය තෝරගන්න ඕන. ඇත්තනම ඉතින් හම්බ කරගන්න වෙන්නේ මේ වෘත්තියෙන් තමයි. නමුත් අර ඒක ඒකින් ගෞරවයත් රැකෙන විදිහට හොඳ නිර්මාණ කරමින් ඒ ශාස්ත්‍රය තවත් මේ නගා සිටු වෙන විදිහට වැඩක් කරන්න කියන එක තමයි මට ඉල්ලන්නේ තියෙන්නේ ඉතින්. හොඳයි. හොඳ යෝජනාවක්. හොඳයි මියුරු, තරුණ ගායකයෙක් විදිහට වර්තමානයේ සංගීත ශාස්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න තරුණ තරුණියන්ට ඔබ දෙන ඕදෙන මොකක්ද? මොන වගේ පණිවිඩයක්ද ඔබ දෙන්නේ? ඉන්න අයටත් දැන් අර කියපු කලින් කියපු දේවල් ටිකත් අදාළයි. ඒ අතරෙම කියන්න ඕනේ ඉතින් ඉස්සල්ලා මේකේ මේ අනිත් දේවල් එක්ක බැලුවම අනිත් වෘත්තින් එක්ක බැලුවාම මේ ඒ වගේම තමයි. මේකත් ලේසි නැහැ. මේ මොකද සංගීතය ඔය නර්තනය ඒ වගේ හැම කලා විෂයම්ම මේ අත්දැකීම් එක්ක තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් අත්දැකීම් ලබා ගන්න ඕනේ. ඊට කලින් කරන්න තියෙන ලොකුම දේ හරියට ඉගෙන ගන්න එක. මේ ශාස්ත්‍රයේ මොකක් හරි මේ කලාවක් කියන්නේ මොකක් හරි විෂයක්නේ. එතකොට ඒක හරියට ඉගෙන ගන්න ඕනේ හොඳ ගුරුවරුන්ගෙන් කොහොම හරි ඉගෙනගෙන. ඉතින් ඊට පස්සේ ඊළඟට තමයි අත්දැකීම් ගන්න තියෙන්නේ වැඩ කරද්දි. ඉතින් ඒ ටික අරගෙන හරියට හොඳ නිර්මාණ ටිකක් කරගෙන කවදා හරි يعني ඊළඟ පරපුරටත් ඊළඟ පරපුර වල වලට රස විඳින්න පුළුවන් විදියට නිර්මාණ ටිකක් මේ එළියට දාන්න කියන එක තමයි මට ඉල්ලන්න තියෙන්නේ අලුත් අයගෙන්. හොඳයි මිරු, අත්දැකීම් ඉගෙනීම මේ සියලු දේත් එක්ක ශාස්ත්‍රයට පැමිණියොත් තමයි පැවැත්මක් තිබෙන්නේ කියන කාරණාව තමයි මිරු අපිට සිහිපත් කරේ. හොඳයි, එහෙනම් ඔහුගේ මිහුරු කඩහඬත් එක්කම කාලය නොදැනීම ගත වෙලා ගියා. ඉතින් වැඩසටහනේ අවසන් භාගයට තමයි ඇවිල්ලා තියෙන්නේ. හොඳයි මිහුරු, අවසාන වශයෙන් අපි ඔබෙන් දැනගන්න කැමති කලා ශාස්ත්‍රයේ තුල ඔබ අනාගතේ බලාපොරොත්තු වෙන දේවල් මොනවද? අනාගතේ ඉතින් ඇත්තටම මටත් තව යන්න ගොඩාක් ලොකු දුරක් තියෙනවා. ඉතින් හිමීට මගේ ගොඩක් තව නිර්මාණ එන්නත් තියෙනවා එළියට. ඒ ටිකත් ඉතින් කරගෙන ඇත්තටම දැනුත් මට පිරිසක් ඇදිලා ඉන්නවා බොහෝ දෙනෙක් ආදරේ. ඉතින් මගේ යාළුවුණත් මේ ගීතයක් නිර්මාණය කරනකොහොම දන්නවා. ඉතින් අර දන්න කට්ටිය දන්නවා ඉතින් මොකක් හරි ලස්සන වැඩක් කරනවා ඇති කියලා. අර ඒ වගේ මට ආදරේ කරන හැදිලා ඉන්න පොඩි පිරිසක් හැදිලා ඉන්නවා මගේ වටේට. ඉතින් අර මට ඉස්සරහටත් කොහොම හරි රටටත් මොකක් හරි වැඩක් කරගෙන ඉස්සරහට යන්න තමයි මමත් ආස. ඉතින් හොඳයි මියුරු, එහෙනම් ඔබේ සියලු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා මියුරු සර අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳවත් ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. බෙහෙවින් ස්තුතිය අයිබෝන් කියලා සමුදෙන ගමන්ම මියුරු සර අපේ වැඩසටහනෙන් අදට ඔබේ නිවසෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. එහෙනම් මෙවැනි දවසක සොඳුරු හවසක නැවතත් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා. සුබ රාත්‍රියක්.